ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සංශෝධනය කිරීම හුදෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හා ශ්‍රී ලංකා ජනතාවට අයිති කාර්ය භාරයක්. 2015 යෝජනාවේ පැහැදිලිව සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් යම් ආකාරයට වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිඥා දෙනවා ජාත්‍යන්තරයට. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු ජාත්‍යන්තරයට බාර දෙනවා. එතකොට අපේ රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වගකීම බාරගන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා ජනතාව නෙවෙයි, විදේශීය ආයතන. අපි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මානව හිමිකම් කවුන්සිලයට වගකීම කිසිසේත් සාධාරණ යුක්තිසහගත ප්‍රතිපත්තියක්ද කියලා. අමෙරිකානු එක්සත් ජනපදය තමයි ශ්‍රී ලංකා රජය සමඟ මේ යෝජනාව 2015 ගෙනාවේ. ඊට පස්සේ අමෙරිකාව ඉවත් වෙනවා මානව හිමිකම් කවුන්සිලයෙන්. ඉවත් වීමේදී පාවිච්චි කරපු වචන මහින්ද රාජපක්ෂ රජයේ කිසිම දවසක ඒ මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් පාවිච්චි කළේ නැහැ. අමෙරිකාවේ තානාපතිනිය නිකි හේලි මැතිතුමිය මේ තීරණය ප්‍රකාශයට පත් කරමින් අද ඉඳන් අමෙරිකානු එක්සත් ජනපදයේ මේකෙන් ඉවත් වෙනවා. ඒ ප්‍රකාශය කරමින් අමෙරිකාව කිව්වා මේක අසුචි වලක් කියලා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අසුචි වලක් කිව්වා. පටු දේශපාලන අරමුණු ඉතාමත් වංශා සහගත ලෙස, ප්‍රෝඩගාරී ලෙස මුළු ලෝකයම මුලා කරමින් කටයුතු කරන ආයතනයක් කිව්වා මානව හිමිකම් කවුන්සලය. මේ කිව්වේ අපි නෙමෙයි, අමෙරිකානු එක්සත් ජනපදය. එතකොට එවන් ආයතනයකටද අපි බාර දෙන්නේ ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාර්යභාරය එවන් ආයතනයක අධීක්ෂණය යටතේද අපි කරන්න බලාපොරොත්තු වන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ප්‍රෝඩාව පරාජය කරන්න පුළුවන් උනේ එකම හේතුවක් නිසායි. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේකට විරුද්ධව ගෙන ගියේ වැඩපිළිවෙල නිසා තමයි මේ ක්‍රියාදාමයේ අතහැරීමට රජයට සිදු වුණේ.